ලාෆ්ට ඉස් ද බෙස්ට් මෙඩිසින් කියනවනේ. අද අපි කතා කරන්න යන්නේ කොමඩි ටීවි ෂෝස් ගැන. අද බලමු ටීවි ෂෝස් වලින් කොමඩි ටීවි ෂෝස් වලින් හොඳම ටීවි ෂෝස් පහ මොනවද කියලා. එහෙනම් පටන් ගමු. Number 1 Friends. නිව්යෝක් වල ජීවත් වෙන අවුරුදු 20-30 අතර යාළු 6 දෙනෙක් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. රේචල් ග්‍රීන්, රොස් ගෙලර්, මොනිකා ගෙලර්, ජෝයි ට්‍රිබියානි, චැන්ඩ්ලර් බින්ග්, ෆීබි බුෆේ කියන්නේ මේ යාළු 6 දෙනා. මේ 6 දෙනාගේ ජීවිතවල පුද්ගලික ජීවිතය, රාජකාරී ජීවිතය ගැන හැමදේම මේ කතාවේ අපිට අන්තර්ගත වෙනවා. බොහොම සිම්පල් ඉංග්‍රීසි වලින් මේ කතාව හදලා තියෙන නිසා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න බොහොම ලේසි. Number 2 The Big Bang Theory. කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් එකේ විද්‍යාඥයෝ විදිහට වැඩ කරන ෂෙල්ඩන් කූපර් සහ ලෙනාඩ් හොෆ්ස්ටටර් කියන යාළුවෝ දෙන්නෙක්ගේ ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. යාළුවෝ දෙන්නෙක් විතරක්ම නෙමෙයි මේ දෙන්නා එකම අපාර්ට්මන්ට් එක ෂෙයා කරන් තමයි ජීවත් වෙන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් ගැන නම් ඕන දෙයක් මේ දෙන්නා දන්නවා. ඒ සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය මිනිසුත් එක්ක කතා කරන්න ආශය කරන තමයි මේගොල්ලන්ට බොහොම අමාරු. විශේෂයෙන්ම ගෑනු ළමෙක් එක්ක කතා කරන්න කොහොමද කියලා නම් මේගොල්ලෝ දන්නේවත් නැහැ. වාසනාවට වගේ එයාලගේ එහා පැත්තේ ගෙදරට ලස්සන ගෑන් ළමෙක් පදිංචියට එනවා. ඒ පයාවට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලාගන්න නම් මේ කතාව ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. Number 3 2 and a half men. හෙඩ් සින්දු ලියන චාලි හාපර් සහ එයාගේ මෙලෝඩියක් කරගන්න බැරි මල්ලි ඇලන් හාපර් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. ඒ දෙන්නම විතරක් නෙමෙයි ඇලන්ගේ බොහොම හිතුවක්කාර පුතණ්ඩියා ගැනත් මේ කතාවේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඇලන්ගේ ඩිවෝස් එකෙන් පස්සේ එයාගේ පුතත් එක්ක චාලිගේ ගෙදර නවතින්නවා. චාලිට තියෙනවා බොහොම ලස්සන බීච් හවුස් එකක්. ඒකට ආවට පස්සේ ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙන අතර තැබ්බ ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. අනිවාර්යෙන් බලන්න ඕන කතාවක්. Number 4 How I Met Your Mother. කතානායකයා වෙන්නේ මේකේ ටෙඩ් මොස්බි කියලා කෙනෙක්. එයාට තමන්ගේ බිරිඳ හම්බෙච්ච ආකාරය ගැන තමන්ගේ දරුවන්ට කියන විදිය තමයි මේ කතාව පුරාවටම තියෙන්නේ. කතාව පටන් ගද්දිම අපි එක්කන් යනවා 2005 වර්ෂයට. ඒ කියන්නේ ටෙඩ් මොස්බිට අවුරුදු 27ක් වෙන වෙලාවේ එයා නිව්යෝක් වල ආකිටෙක්චර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. කතාව පටන් ගන්න යන්නේ එතන ඉඳන්. අනිවාර්යෙන් බලන්න. Number 5 Brooklyn 99. ජේක් පැරෝල්ට කියන ටිකක් නොමේරෝ විදියට හැසිරෙන නමුත් බොහොම ටැලෙන්ටඩ් NYPD ඩිටෙක්ටිව් කෙනෙක් ගැන තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. බ්‍රූක්ලින් වල 99th ප්‍රීසින්ට් එකේ තමන්ගේ ලොක් එක නිතර නිතර වළිදාගන්න මේ නිලධාරියා කොහොමද තමන්ගේ වැඩ කරන්නේ කියලා බලන්න ඕන නම් අනිවාර්යෙන් මේ ටීවී සීරීස් එක බලන්න ඕනේ. බොහොම විනෝදාත්මක ටීවී සීරීස් එකක්. එහෙනම් මේ තමයි කොමඩි ටීවී සීරීස් වලින් හොඳම ටීවී ෂෝස් පහ. අනිවාර්යෙන් එකක් තෝරගෙන අද ඉඳන්ම බලන්න පටන් ගන්න. අපි ආයි තමයමු තවත් වීඩියෝ එකකින්. එහෙනම් stay awesome, stay safe.